මොකද චීවර ධාරියා කියපු බුදුරජාණන් වහන්සේටත් වදිනවා බුදුරජාණන් වහන්සේ චීවරයක් දරාගෙන හිටපු එක්තරා මිනිසෙක්. එතකොට ඒක නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ දවස්වල අපි දැකලා තියෙනවා කාගෙන්වත් නෙමෙයි බණහන්න වෙලා තියෙන්නේ. ඇත්තටම දුස්සීල අපේ මේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ගෙන් තමයි අපිට මේ බණහන්න වෙලා තියෙන්නේ. ඒක නිසා අපි දැක්ක නාඩගම්කාරයෝ කියන නාට්‍යයට හැමෝම ආදරය කරන පැල් බැඳගෙන බලන් ඉන්න. හැබැයි ඒ තුලින් අපි දැක්ක එක්තරා සිවුරක් දරාගෙන පුද්ගලෙක් ඒකේ නායක හාමුදුරන්ට රඟපාන. එතකොට අපි අහනවා මේ උතුම් බුද්ධ චීවරය සාමාන්‍ය මිනිස්සෙක් කරේ දාගෙන භික්ෂු චරිතයක් රඟපාන. ඔහු තමයි බණ කියන්නේ. එතකොට ගුණධම කියාදෙන්නේ සියලු දේවල්. හැබැයි ඒ අය හවසට ওই සිවුර ගලවලා තමන්ගේ බිරිඳත් එක්ක එකට ඉන්නේ නැද්ද? තමන් පාටි වලට යන්නේ නැද්ද? කන්නේ බොන්නේ නැද්ද? එතකොට ඔය වගේ නොයෙක් නොයෙක් විගඩම් තියෙන තැන් වල හැසිරෙන්නේ නැද්ද? වෙනවා. එතකොට මේ බුද්ධ චීවරයට කරන නිගාවක් නෙමෙයි මේ හරහා වෙන්නේ. ඒක නිසා අපි කියනවා මේ රටේ ටෙලිනාටි නිෂ්පාදනය කරනවා නම් භික්ෂුන් වහන්සේලාගේ චරිත අතුලත් කරගන්න එපා. බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. එතකොට චිත්‍රපටි වලට භික්ෂුන් වහන්සේලාගේ චරිත අතුලත් කරගන්න එපා. ඒක නිසා භික්ෂුන් වහන්සේලාගේ චරිත නැතුව කතා හදන්න ඕන තරම් පුළුවන්. ඒ නිසා අනිත් දවසේ අපි ඉල්ලනවා මේ භික්ෂුන් වහන්සේලාගේ චරිත නැතුව ටෙලිනාටි නිෂ්පාදනය කරන හා චිත්‍රපටි නිෂ්පාදනය කරන්න. මොකද ඒට හේතුව අපි දැක්කා එක්තරා රටේ ප්‍රසිද්ධ මාධ්‍යක අපි දක්නවා කතාවක් යනවා කුඩා හිමිවරුන්ගේ යන සම්බන්ධව. එතකොට ඒකේ පෙන්නනවා මේ අම්මෙක් තාත්තෙක් නැතුව අම්මා තාත්තා නැතුව පන්සලට ගෙනල්ලා දාලා ඔහේ වැඩ කර නැති හතර කේන්දරේ පාළු වෙච්ච කිසිම කමකට නැති වුන් තමයි මහාන කරන්න කියන එක පෙන්නවා සමහරක් නාට්‍යවල. මේකෙන් පරිහානියට පත් වෙන්නේ අපේ සමස්ත මේ මහා සංඝරත්නය වගේම මෙන්න මේ බුද්ධ ශාසනය. ඒක නිසා මේක ආරක්ෂා කිරීම අපසතු. ඒක නිසා අපි කියනවා මේක දේශපාලන කෝණකින් කවුරුත් බලන්න එපා. මේක අපේ බුද්ධ ශාසනය, අපේ බුදුන් වැඩිය රට. එතකොට මේ මහා සංඝරත්නය රැක ගැනීම අපසතුයි. මහා සංඝරත්නය හිටියොත් තමයි මේ රට ආරක්ෂා වෙන්නේ. මොකද මේ රටේ තාමත් බලයේ තියෙන මේ රටේ මහා සංඝරත්නයේ. එතකොට මේ මහා සංඝරත්නයේ වචනයට තමයි මේ රටේ 69 ලක්ෂයක් ජනතාව සියලුම බෞද්ධයෝ එක්කව් වෙලා ගෝඨාභය මහත්තයාට ඡන්දෙ දුන්නේ. ඡන්දෙ දුන්නේ මේ රටේ භික්ෂුන් වහන්සේලා නගපු හඬ. ඒ චීවරයේ බුද්ධ චීවරයේ තිබ්බ බලය නිසා තමයි අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වගකීමක් තියෙනවා මෙන්න මේ බුද්ධ චීවරය ආරක්ෂා කරන්න. මොකද මේ බුද්ධ චීවරය නිසා තමයි රටේ සමහරක් දේවල් විකිණෙන්නේ නැතුව සමහරක් තැන්වල ප්‍රශ්න වෙනකොට මේ බුද්ධ චීවරයේ මැදිහත් වෙලා තමයි මේව බේරගත්තේ. මේ හාමුදුරුවෝ තමයි මේ රට රැක්කේ. රණවිරුව වගේම මේ අපේ මහා සංඝරත්නය තමයි මේ මේ මහා රට රැක්කේ. ඒක නිසා මේ රට දැන් විනාශ කරන්න සමහරක් එක එක ආගම් තියෙනවා. බෝනගේන් කියනවා, එක එක නොඑක් නොඑක් අය එනවා. එතකොට මෙන්න මේ අයට මේක විනාශ කරන්න නම් ඉස්ලාම සමස්ත සංඝ රත්නයම මේ රටෙන් අතුගාලා දාන්න ඕනේ. එතකොට අතුගාලා දාන්න තියෙන එකම ක්‍රමය තමයි සංඝ රත්නයට අපහාස කරලා සංඝ රත්නේ බෞද්ධ සමාජයට එපා කිරීම. එතකොට මේ එපා කිරීම තමයි මේ සිද්ධ කරන්නේ ටෙලිනාට්‍ය හරහා. එතකොට මේ වගේ ප්‍රවෘත්ති දාලා විනාශම කරලා දානවා. ඒක නිසා අපි ඉල්ලනවා මේ රටේ ප්‍රවෘත්ති විකාශය අතරතුර මේ වෙන දේක් පළ කරනවා නම් ඒකට නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න කියලා. ඊයේ දිනේදී අපි දැක්ක මේ ටෙලිනාට්‍යයක මේ නාඩගම්කාරයෝ එකේ හොඳට බලාගන්න මේකෙන් මේ සමහරකට අපේ මිනිසුන්ට දැනෙන්නේ නැතුව ඇති. නමුත් අපිට දැනෙන දේ අපි කියන්න ඕනේ. මෙන්න මේකේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. ආයතින් ආතල්ලකටත් ආතල්ලකට සිල් ගන්න යනවාද බං? දැයි මුදලාලි පාට වැඩේ යා. කියන්නේ උපන්දා ඉඳලා ඔච්චර වෙලාවක් එක තැනක සද්ද නැතුව හිටියමද මන් තමා. මර ඉපදිච්ච ගමන් ඇවිද සිද්ධාර්ථ කුමාරයා වගේ දුඹ. හිටගත්ත ඇවිද්ද ගමන් සිද්ධාර්ථ කුමාරයා වගේද කියලා අහනවා. යම් අපහාසාත්මක දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒතකොට අහනවා භාවනාවේදී මේ මිනිස්සෙට පුළුවන් නම් මේ හුස්ම ගැන හිතන්න කියලා. හැබැයි හුස්ම ගැන හිතුවෙත් මිනිස්සෙක් තමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ උතුම් මිනිස්සෙක්. බුදුරජාණන් වහන්සේගේ මේ භාවනාවට මේ භාවනාව ගැන ඉගැන්වීම සම්බන්ධව මෙවැනි අපහාසාත්මක විදියට කතා කරනවා නම් බුදුදහමේ නොවන අය කතා කරනවා නම් තව කවර කතාද? ඒක නිසා අපේ බෞද්ධ සමාජයේ කියනවා මේ වක්‍රාකාරව ඉතා ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි තැන් වලින් රිංගලා අපේ ඔළුවට යම් පණවිඩයක් දෙනවා. පන්සල කියන්නේ නාඩගමක්, නාඩගම් මඩුවක්. පන්සල කියන්නේ මේ නාඩගම් මඩුවක්. මේකේ ඔක්කොම ඉන්නේ නාඩගම්කාරයෝ ටිකක් විතරයි කියන එක තමයි යම් කිසි විදිහකට අදහස් දක්වන්නේ. ඒ විතරක් නෙමේ, පන්සල තියෙන්නේ කාගේ කාගේත් නාඩගම් කරන්න නෙමේ. පන්සල තියෙන්නේ ඇත්තරම මේ රටේ ඉන්න ගිහි සමාජයේ හදන්න. නමුත් මේකේ පෙන්නනවා පන්සල කියන්නේ නාඩගම් මඩුවක්. ඒ නාඩගම් නටන්න ඉඩ දෙන්නේ
රටේ ඉන්න නායක සුවාන්නාංශලා කියලා පන්සලේ හාමුදුරුවෝ තමයි නාඩගම්කාරයන්ගේ ලොකුම එකා කියන එක වක්‍රාකාරව පෙන්වන්නේ. ඉතින් මේකෙන් අපි කියනවා පැහැදිලිව පේනවා මේ ටෙලිනාට්‍ය හරහා සම්බුද්ධ ශාසනයට යම් ප්‍රහාරයක් එල්ල කරනවා. ඒ විතර නෙමෙයි අද නාඩගම්කාරයෝ කියන ඉන්න හාමුදුරුවන්ගෙන් බණහන සමාජයක් තමයි බිහි කරගෙන යන්නේ. ඒ නිසා අපි කියනවා මේ රටේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලාට දේශපාලනයට කතා කරන්න දේශපාලන පැත්ත හැබැයි ඔබගේ බුද්ධ චීවරය ආරක්ෂා කරගන්න අපේ හාමුදුරුවනේ. මොකද මේකෙන් පරිහානියට ලක් වෙන්නේ අපේ ශාසනය. මේක රැක ගැනීම ඔබ වහන්සේලා සතු. ඒ වගේම මේක සිව්වන පිරිසරම තියෙනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටමයි තියෙන්නේ. ඒ නිසා මේක රැක ගැනීම අපෙත් වගකීම. ඒක නිසා අපි ඉල්ලනවා සියලුම සමාජ බෞද්ධ සමාජෙන් උගත් බුද්ධිමත් තරුණ පරම්පරාවෙන් ඉල්ලනවා මෙවැනි විගඩම් වලට හිත යොමු කරන්න එපා. ඒ විතරක් නෙමෙයි මේ විදියට සංඝ සමාජයට අපහාස කරනකොට ඔබත් එක එල්ලේම ගිහිල්ලා ඒකට ගිහිල්ලා මේකේ හරි විස්තරේ බලන්න නැතුව කමෙන්ට් කරගෙන යන්නත් එපා. මොකද හරි වැරද්ද තීරණය කරන්නේ අධිකරණේ. ඒක නිසා අධිකරණයෙන් වැරදිකාරයෙක් කරනතුරු අපිට කියන්න බෑ භික්ෂුන් වහන්සේ වැරදියි කියලා. සමහරකට සැලසුම් සාගතව කරන්න පුළුවන්. ඒ නිසා වැරද්ද වැරදි කාර්යය වෙන්න කලින් සමාජයේ මිනිස්සු භික්ෂුන් වහන්සේ වැරදිකාරයක් කරන්න එපායි කියන පණිවිඩය මතක් කරමින් අපි නිහඬව බොහොම ස්තුතියි.